Hi everyone, you are warmly welcome to Samanyapa YouTube channel. This is your favorite program, Davasakata Vatavak, Kathavata Ratavak. අද දවසේ පාඩමින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාම වැදගත් වෙන්නේ වාක්‍ය රටාවක් සම්බන්ධව. It's obvious. යම් කාරණාවක් ඉතා පැහැදිලි ලෙස පෙනෙනවා. ප්‍රකටයි. මෙන්න මේ අර්ථය ගෙන දෙන වාක්‍ය රටාවයි අද දවසේ පාඩමින් ඔයා ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. සුපුරුදු විදියටම පාඩමේ මුල ඉඳන් අවසානයේ දක්වා රැඳී සිටින ඔයාට මේ සියල්ලම හොඳින් ඉගෙන ගන්න හැකියාව තියෙනවා. Number 1. It's obvious that she's a very clever woman. It's obvious. එය ප්‍රකටයි මනාසේ පැහැදිලිව පෙනෙනවා. පැහැදිලි කියන අර්ථයයි මෙතන තියෙන්නේ. The word obvious is used as an adjective, giving the meaning easy to see or understand. In short, we can say clear. බොහොම පැහැදිලි ප්‍රකටයි කියන අර්ථය ගැනීම සඳහා නාම විශේෂණයක්සේ භාවිතා කරන මේක අපි වාක්‍ය රටාවක්සේ තමයි දැන් පාවිච්චි කරන්නේ. It's obvious that she's a very clever woman. එයා ඉතා දක්ෂකාන්තාවක් කියන එක ප්‍රකටයි පැහැදිලි ලෙස පෙනෙනවා. It's obvious that he's not so clever. It's obvious that he's not so clever. ඔහු ගොඩාක් දක්ෂ නැහැ කියන එක ප්‍රකටයි පැහැදිලි ලෙස පෙනෙනවා. It's obvious to everyone that he's not so clever. දැන් බලන්න මේ වාක්‍යයේදී මොකද වෙලා තියෙන්නේ? That කියන වචනේ ලියන්නට කලින් කාටද මේක පැහැදිලි ලෙස පෙනෙන්නේ? ඔබට, ඇයට, ඔහුට, ඔවුන්ට, ඒ වගේම සෑම කෙනෙකුටම. To everyone, to you, to me, it's obvious. අන්නේ විදිහටයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ. It's obvious කාටද මේක මනසේ පේනෙන්නේ, පැහැදිලි ලෙස පේනෙන්නේ, ප්‍රකට වෙන්නේ කාටද? අන්නේ ඒ කියන පුජ්‍යලයෙක් ඉන්නවා නම් to සමග අන්නේ ඒ පුජ්‍යලයාව මෙතෙන්දී යොදන්න ඕනේ. ඉන්න අනතුරුව තමයි අපි that පාවිච්චි කරන්නේ. අන්න ඒක උගන්වන්න අවශ්‍ය නිසා තමයි මම තුන්වෙනි වාක්‍යෙ මෙන්න මේ විදිහට ගත්තේ. ඔහු ගොඩාක් දක්ෂ නැහැ කියන එක සෑම කෙනෙකුටම අන්න සෑම කෙනෙකුටම කියන්න තමයි අපි මෙතන to everyone කියලා පාවිච්චි කළේ. සෑම කෙනෙකුටම ප්‍රකටයි පැහැදිලි ලෙස පෙනෙනවා. It's obvious to everyone that he's not so clever. අපි ඒ විදිහටම තවත් උදාහරණ කීපයක් ඉගෙනගෙන බලමු. බොහෝමයක් දේශපාලකයෝ කවමදාකවත් අපේ රට ගැන හිතන්නේ නැහැ කියන එක සෑම කෙනෙකුටම ප්‍රකටයි පැහැදිලි ලෙස පෙනෙනවා. It's obvious to everyone. සෑම කෙනෙකුටම. It's obvious to everyone that most politicians කියන්නේ දේශපාලකයෝ අතරින් වැඩිමනකට වැඩිම පිරිසකට කියන අර්ථයයි මෙතන තියෙන්නේ. Most politicians never ever. දැන් never කියන්නේ කවදාවත් නැහැ. නමුත් මේක අවධාරණය කිරීම පිණිස අපි පාවිච්චි කරනවා ever කියන වචනය. Never ever මේකත් adverb එකක්, ක්‍රියා විශේෂණයක්. Never ever කියන්නේ කවමදාකවත්. අපි අවධාරණය කිරීමක් තමයි මෙතනින් කරන්නේ. කවමදාකවත් නැහැ කියන අර්ථයයි එතන තියෙන්නේ. Never පමණක් භාවිතා කළොත් කවදාවත් නැහැ. Never ever කියන්නේ කවමදාකවත් නැහැ කියන අර්ථය. එහෙමනම් මේ adverb දෙකම ඔයාට ඉතාම වැදගත් වෙන වාක්‍ය නිර්මාණයේදී. බොහෝමයක් දේශපාලකයෝ කවමදාකවත් අපේ රට ගැන හිතන්නේ නැහැ කියන එක සෑම කෙනෙකුටම ප්‍රකටයි. ඉතා පැහැදිලි ලෙස පේනවා. It's obvious to everyone that most politicians never ever think about our country. It's obvious to everyone that most politicians never ever think about our country. Number 5. සෑම දරුවෙකුටම ආදරය සහ රැකවරණය, ආදරය සහ ආරක්ෂාව යන දෙකම අවශ්‍යයි කියන එක සෑම කෙනෙකුටම ප්‍රකටයි පැහැදිලි ලෙස පෙනෙනවා. It's obvious to everyone that every child සෑම දරුවෙකුටම. එහෙනම් අපි verb එක ඒක වචනෙන් තියන්න ඕනේ. Needs. Every child needs both. දෙකම මොකක්ද? Love and protection. ආදරය සහ ආරක්ෂාව. එහෙම නැත්නම් රැකවරණය. Protection. It's obvious to everyone that every child needs both love and protection.
වෙළඳ පොලේ ගෑස් හිගයක් තියෙනවා කියන එක සෑම කෙනෙකුටම ප්‍රකටයි. ප්‍රකට කාරණාවක් පැහැදිලි ලෙස පෙනෙනවා. It's obvious to everyone that there's a dearth. මම මීට කලින් මේ සම්බන්ධව වචන හතරක් පහක් උගන්වලා තියෙනවා. Lack හිගය, dearth scarcity, shortage මෙන්න මෙහිම වචන ගොඩක් උගන්වලා තියෙනවා. It's obvious to everyone that there's a dearth. එහෙම නැත්නම් there's a shortage of gas in the market. වෙළඳ පොලේ ගෑස් හිගයක් තියෙනවා කියන එක සෑම කෙනෙකුටම ප්‍රකටයි. පැහැදිලි ලෙස පෙනෙනවා. It's obvious to everyone that there's a dearth of gas, there's a shortage of gas in the market. It's obvious to everyone that these days most of us can't afford to buy commodities. මේ දවස්වල these days most of us අපි අතරින් වැඩි පිරිසකට commodities පාරිභෝගික භාණ්ඩ බඩු මුට්ටු එදිනෙදා පාවිච්චි කරන can't afford to buy මිලදී ගන්නට අමාරුයි. These days most of us can't afford to buy commodities. මේ දවස්වල අපි අතරින් වැඩි පිරිසකට පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්න එක අමාරුයි. It's obvious to everyone that these days most of us can't afford to buy commodities. මේ දවස්වල අපි අතරින් වැඩිම පිරිසකට පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්න එක දරන්න අමාරුයි කියන එක ප්‍රකටයි. පැහැදිලි ලෙස පෙනෙනවා. It's obvious that this way it's difficult for us to live. It's obvious that this way it's difficult for us to live. Or else you can say it's difficult for us to live this way. This way කියලා කියන්නේ මේ විදිහට. මේකත් adverb එක ක්‍රියා විශේෂණයක්. That way කිව්වොත් ඒ විදිහට. එහෙමනම් අන්න ඉතින් ඉගෙන ගන්න තවත් දෙයක්. මේ විදිහට this way ඒ විදිහට that way. It's obvious that this way it's difficult for us to live. අපිට මේ විදිහට ජීවත් වෙන්න අමාරුයි කියන එක ප්‍රකටයි. පැහැදිලි ලෙස පෙනෙනවා. It's obvious that this way it's difficult for us to live. This way කියලා කියන්නේ මේ විදිහට. That way කියන්නේ ඒ විදිහට. අපිට අවශ්‍ය නම් මේ කියන adverb එක අපිට වාක්‍ය අවසානයේ යොදා ගන්න හැකියාව තියෙනවා. සුදුසු විදිහට ගැලපෙන විදිහට. ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත් කියලා පැහැදිලිව පේනවා. It's obvious that English language is very important. It's obvious that English language is very important. නූතන එහෙම නැත්නම් නවීන ලෝකේ ඉංග්‍රීසි භාෂාව සෑම කෙනාටම ඉතා වැදගත් වෙනවා කියන එක ප්‍රකටයි. පැහැදිලි කාරණාවක් එහෙම නැත්නම් පැහැදිලි ලෙස පේනවා. It's obvious to everyone that English language is very important in the modern world. In the modern world. නූතන ලෝකේ එහෙම නැත්නම් නවීන ලෝකේ. It's obvious to everyone that English language is very important in the modern world. මෙන්න මේ විදිහට ඔයත් ඔයාගෙම කියලා වාක්‍ය නිර්මාණය කරන්න. ඉතින් ඔයා කැමති නම් මගේ ඔන්ලයින් ක්ලාසස් සඳහා සම්බන්ධ වෙන්න වයස් භේදයක් නැහැ. පාසල් සිසුන් විශ්වවිද්‍යාල දරුවන් විවිධ වෘත්තිකයින් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව විධිමත්ව ඉගෙන ගනිමින් කතා බහ කරන්න පුරුදු වෙන්න අවශ්‍ය නම් ඔයා අනිවාර්යයෙන්ම මේ පහත තියෙන අංකයට WhatsApp voice message එකක් විදිහට ඔයාගේ අවශ්‍යතාවය මුලින්ම පැහැදිලි කරලා දාන්න. ඉන් අනතුරුව අපිට ඒ සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඒත් එක්කම ළඟදීම ආරම්භ කරන්න නියමිතව තියෙන දින 45 නේවාසික ඉංග්‍රීසි පුහුණු කඳවුරු සඳහා දැන් සිසුන් බඳවා ගන්නවා. අන්න ඒ පිළිබඳව ඔයා උනන්දුවක් දක්වන කෙනෙක් නම් මෙන්න මේකටත් සමන් දෙන්න. දින 45 ඉංග්‍රීසි කතා කිරීමේ නේවාසික පුහුණු කඳවුර ඇයි මෙච්චර විශේෂ වෙන්නේ? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මේක තවත් එක්තරා පාඨමාලාවක්ද? නෑ, කොහෙත්ම නෑ. හේතුව ආදේශක ගුරුවරු එහෙම නැත්නම් ගෝලයන් මේකට යොදා ගන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම පාඨමාලා කාලය තුලදී දින 45ම උගන්වන්නේ මම. 100%ක වගකීම තියෙනවා. 100%ක ආරක්ෂාව සහ විනය පාත්‍රාගෙන යනවා. කණ්ඩායමක් සඳහා උපරිම සිසුන් 20යි බඳව ගන්නෙ. අන්න ඒ නිසාමයි විනය, ආරක්ෂාව, ඒ වගේම මේකේ ගුණාත්මක භාවය ඉහළින්ම පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉංග්‍රීසි කතා කිරීම කටපාඩම් කරනවා වෙනුවට ඉංග්‍රීසි ව්‍යාකරණ සමග අවබෝධයෙන් යුතුව කතා කරන්න අනිවාර්යයෙන්ම උගන්වනවා.
සිසුන් ටික දෙනෙක් ඉන්න නිසා ප්‍රතිඵල 100ට 100ක්ම ඉහළින්ම පවත්වාගෙන යනවා. කඳ උර අවසානයේදී පිළිගත් සහතිකයක් දෙනවා. ආහාර පාන සියල්ල මේ ස්ථානයේම ලබා දෙනවා. මං කියවනේ පිරිස අඩු නිසා හැමදේම ගුණාත්මක බවින් ඉහළයි. දිනකට ඔයා ගෙවන්න ඕනේ රුපියල් 1666ක් පමණයි. වෙනත් කිසිම ගෙවීමක් නැහැ. වයස් ભેදයක් නැහැ. ඕනෑම කෙනෙකුට වැඩිහිටියෙකුට ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් දින 45 ඉංග්‍රීසි කතා කිරීමේ කඳවුර සඳහා. ඔයා මේකට සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වනව නම් බඳවා ගැනීම සීමිත නිසා දැන්ම WhatsApp පණිවිඩයක් මගින් ඔයාගේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න ඉන් අනතුරුව ඔබට අවශ්‍ය කරන තොරතුරු තවදුරටත් අපිට කතා කරන්න පුළුවන්. ඉක්මනින්ම ඊළඟ පාඩමින් ඔයාව මුණගැහිමේ බලාපොරොත්තුෙන් මා ඔබෙන් සමුගන්නවා. අයබෝවන්.